पंचशीले समाधान नमस्कार। बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संगं शरणं गच्छामि, द्वितीयम्पि बुद्धं शरणं गच्छामि, द्वितीयम्पि धम्मं शरणं गच्छामि, द्वितीयम्पि संगं शरणं गच्छामि, तृतीयम्पि बुद्धं शरणं गच्छामि, तृतीयम्पि धम्मं शरणं गच्छामि, तृतीयम्पि संगं शरणं गच्छामि, पाणातिपाता वीरमणी सिक्खापदं समाधियामि, अदिन्नादाना वीरमणी सिक्खापदं समाधियामि, कामेषु मिच्छाचारा वीरमणी सिक्खापदं समाधियामि, मुसावादा वीरमणी सिक्खापदं समाधियामि, सुरामेरय मज्जपमादत्ताना वीरमणी सिक्खापदं समाधियामि, मेतिसरण सहित पंचशील धर्मय मार्गफल निवन पिनिसम हेतु वेवा। साधु क्या पंच मारे जितो नातो पत्तो संबोधि मुत्तमं चतुसच्चं प्रकाशेति महावीरं नमामहं, एतेन सच्च वच्चेन सब्बे मारा पलायन्तु, अनादिमत् कालयक सित लोव पहलवो बुदु पसे बुदु महारहतुन केरेद सिल्वत गुणवत नुतुमन केरेद वैदिहिति गुरुवर दिमौपियादीन केरेद मागे सितिन कैन वचनयन सिदु सियलु कर्म दोषवलट मम समाकर गनिमी
මට සමාවන සේක්වා දෙවනුවද මම සමාකර ගනිමි මට සමාවන සේක්වා තුන්වෙනුවද මම සමාකර ගනිමි මට සමාවන සේක්වා බන්තේ සංසාර වඩ දුක්කතෝ මෝචනත්තාය කම්මට්ටානං යාචාමි ඉමහං බන්තේ අත්තභාවං තුම්හාකං පරිචජාමි මට විදර්ශනාඥාන ඥානමාර්ග ඥානඵල අවබෝධ වෙත්වා නවරහදී බුදුගුණ සිහි කරන්න බුද්ධානුස්සතිය හැටියට අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවා බුද්ධෝ සත්තාදේව මනුස්සානං අනුත්තර පුරිස ධම්මසාරති ලෝකවිදු සුගතෝ විජ්ජාචරණ සම්පන්නෝ සම්මා සම්බුද්ධෝ අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති බණහන්ඩ සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි අපි කල්පනා කරන්න ඕන අපේ ප්‍රඥාව දියුණු කිරීම එහෙම නැත්නම් විදර්ශනා ඥානය දියුණු කිරීම
තමයි අපේ මූලිකම වගකීම වෙන්න ඕන. ධ්‍යාන කුසලයටත් වඩා පින්වත්නි විදර්ශනා ඥානේ දියුණු කිරීම මේ භවයේදී යම් විටක නිවන් අවබෝධ නොකළොත් සසරට බලපවත්වන්නේ විදර්ශනා ඥානය. ධ්‍යාන කුසලයවත් ඒ විදිහට බලපවත්වන්නේ නැහැ. මොකද ධ්‍යාන කුසලය කර්මයත් එක්ක බැඳිලා තියෙන ධර්මයක් නිසා. ඒක ධ්‍යාන හිතක් යම් කිසි කෙනෙක් ඉපදෙව්වොත් අනිත් දේවල් වලට පෙරටු ඇවිල්ලා ඒ ධ්‍යාන කුසලය විපාක ලබා දෙනවා. ඒක ධර්මයේ පෙන්වලා තියෙනවා. ඒ ධ්‍යාන කුසලයෙන් ලැබෙන ප්‍රතිඵලය එහෙම නැත්නම් විපාකය බොහොම දීර්ඝකක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක තමයි බ්‍රහ්ම ලෝකවල දෙවියන්ටත් වඩා දීර්ඝාෂ තියෙනවා කියලා ධර්මයේ පෙන්වන්නේ. නමුත් මේ ධ්‍යාන කුසලයත් කර්මය හා බැඳිලා තියෙන දෙයක් නිසා ඒක ෂය වෙනෝ නැති වෙනෝ එතනින් අපි චුත වෙනෝ. විදර්ශනා ප්‍රඥාව කියන එක එහෙම එකක් නෙවෙයි. විදර්ශනා ප්‍රඥාව ඊට වඩා ඉදිරියෙන් තියෙන එකක්. ඒක විපාක දීලා නිම වෙන එකක් නෙවෙයි. නිවන් අවබෝධ කරන තෙක්ම අපිට බලපවත්වන ධර්මයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ ප්‍රඥාව දේශනා කරලා තියෙන්නේ. කර්ම විෂය හා බැඳිලා තියෙන දේවල් විපාක කාලය අවසන් වෙනකොට ඒව අවසන් වෙනවා. බෝධිසත්වයන් වහන්සේගේ චරිතය දෙස බලනකොට ඒ ප්‍රඥාවට මූලිකත්වය ලබා දුන්නේ ඒ ප්‍රඥාව තමයි අපි නිවන් අවබෝධ කරන කම්ම අපිට බලපවත්වන ධර්මය. ඒක විපාක දීලා ගෙවෙන එකක් නෙමෙයි. එතකොට මේ ප්‍රඥාව කියලා කියන්නේ පින්වත්නි මේ ලෝකේ තියෙන විවහාර මාත්‍රයට ඔබ්බෙන් ඇති යථාභූත තත්වය අවබෝධ කර ගැනීමට ගන්නා උත්සාහය. ධ්‍යාන කුසලය හා කර්ම සියල්ලක්ම බැඳිලා තියෙන්නේ ඇස කන නාසය දිව ශරීරය සිත. සිතට නැගෙන සිත මුල් කරගත්ත ධර්ම හැටියටයි කර්ම විෂය. ධ්‍යාන තියෙන්නේ සිත මුල් කරගෙන. එතකට විදර්ශනා ඥානය පින්වත්නි අර ධ්‍යාන කුසලේ එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය සංජානනය කියන එක ඉක්මවලා තේරුම් ගන්න ප්‍රදේශයක්. ඉන්ද්‍රිය සංජානනය කියලා කියන්නේ ලෝක විවහාර ප්‍රඥප්ති නිරුක්ති ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නන ස්වરૂපය සම්මුතිය සමත භාවනා ඔක්කොම එතෙන්ට ඇතුළත් වෙලා තියෙනවා. විදර්ශනාව එතෙන්ට ඇතුළත් වෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රිය විෂයට යොමු නොවන ලෝකයේ තියෙන යථා ස්වභාවය වටහා ගන්නට තමයි ප්‍රඥාව අපි දියුණු කරන්නේ.
එතකොට මේ ඇත්තෝ මේ වෙනකොට තේරුම් අරගෙන තියෙනවා ඒ ප්‍රඥාව ප්‍රඥාවෙන් බලන තැනත්තා අනිච්චතාවයෙන් ලෝකේ දෙස බලන්නේ අනිච්ච ස්වභාවය අපේ මනසේ හරිගස්සපු ධර්මයක් හැටියට නෙමෙයි ලෝකේ පවතින ධර්මයක් හැටියටයි ඒක අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ ඒ නිසා මේ සියලු නිමිති මනසට යොමු වෙන නිසා පින්වත්නි අනිමිත්තග්ගාහේ ස්වરૂපය යම් අවස්ථාවක කෙනෙකුට වැටහෙනකොට අර මනසට යොමු වෙන ධර්මයෙන් එහාට ගියා ඒක තමයි ප්‍රඥා ඒ වගේම ලෝකයේ දුක්ඛ ස්වභාවය තේරුම් ගන්න එක්කෙනාට ප්‍රණිදි කියන තණ්හාව ඇලීම මේ ලෝකයට තියෙන චන්ද රාගය ඒව සියල්ලක්ම මනසේ තියෙන ධර්ම නිසා මනසේ ස්වરૂපේ එතන තික්මවා යනවා දුක පවතින්නේ මනස මුල් කරගෙන තියෙන නිසා ඊළඟට අනත්ත වශයෙන් ලෝකයේ දෙස බැලීම මගින් පින්වත්නි මමය මාගේ කියන සිතවිල්ල හා බැඳුණු සක්කාය ධර්මය ඉක්මවා යන නිසා ඒකත් කර්ම විෂය ධ්‍යාන කුසලයේ ඉක්මවලා තියෙනවා එතකොට ඥානවන්ත බෞද්ධයෙකුට බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ දිහා බලන්ට පෙන්නපු ආකාර තුනෙන්ම අර කර්ම විෂය කියන එක එහෙම නැත්නම් ධ්‍යාන කුසලයේ කියන එක ඉක්මවල තමයි උන්වහන්සේ ඒ ධර්මය පෙන්වන්නේ. එතකොට කර්ම විෂය හා බැඳිලා තියෙන පින්වත්නි මේ ඉන්ද්‍රියට ගෝචර වෙන ධර්මයන් අපි සත්‍යයක් කොට සත්ත පුජ්‍යල දේවල් කෙනෙක් හැටියට බාරගෙන ලෝකේ තියෙන යථා ස්වභාවයට විරුද්ධව කරන මානසික අරගලයක ප්‍රතිඵලයක් හැටියට. එතකොට අපි දැනටම තේරුම් අරගෙන තියෙනවා පින්වත්නි මේ ස්කන්ධ ලෝකය තමා සතු එකක් නෙවෙයි කියලා. ඒක අයිති වෙන්නේ ධර්ම ස්වභාවයේ කියන එක තේරුම් අරගෙන තියෙනවා. හට ගැනීම වලට බිඳීම් වලට වෙනස් වීම කියන ධර්මතාවයට යටත් වෙන දේ විනා එය මමවත් එය මට අයිති දෙයක් හැටියටත් පාර ගැනීම විදර්ශනා ලෝකේ සතු දෙයක් නෙවෙයි. එතකොට විදර්ශනා ලෝකය කියලා කියන්නේ සත්‍ය ලෝකය යථාභූත ඥාන දර්ශනේ විවෘත වන ලෝකය විදර්ශනා ලෝකය. ඉන්ද්‍රිය ගෝචර ලෝකයක් එක්ක පින්වත්නි මනසේ ඇතිවෙන මේ සිතිවිලි මේ ස්කන්ධ ලෝකය සත්‍ය වශයෙන්ම තමා නොවන බවත් තමාට අයිති නොවන බවත් සේ පවතින මේ ස්කන්ධ ලෝකය අපි යම් විටක තමාය කියා හෝ තමාට අයිති දෙයක් කියා හෝ සිතිවිල්ලක් පහල කර මොහොතේ ඉඳලා අපි පිළියෙල කරගත්ත අපි සකස් කරගත්ත දෙයක් තමයි පින්වත්නි දුක. එතකොට ලෝකී යථාභූත ඥාන දර්ශනය පහළ වීමෙන්ම පමණයි අපිට දුක කියන එක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ තාක් කල්ම
අපි මේ මනසේ ඇති කරගන්න මායාව තුල දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දක්ෂිණා ප්‍රදේශයේ ගංගානම් ගඟ ඇසුරු කරගෙන ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහ එහි පිළිගත් ශ්‍රාවක පිරිස විසින් ජලස්නානය ඇසුරු කරගෙන දෝවන උත්සව සංවිධානය කරන බව මහණෙනි මේ ශ්‍රමණක් බ්‍රාහ්මණී ඒ ශ්‍රාවක පිරිසත් සමග මේ ගංගාවන් ඇසුරු කරගෙන දෝවන උත්සවයක් සංවිධානය කරන අය විවිධ කෑම වර්ග විවිධ බීම වර්ග ස්තෝත්‍ර භජන් ගායනා නර්තන දෙවියන්ට නොයෙකුත් පූජා වේදි පවත්වමින් මේ දෝවන උත්සවය කරන අය මහණෙනි ඒ දෝවන උත්සවේ පරමාර්ථය ඒ ශ්‍රමණක් බ්‍රාහ්මණයින් වගේ ඒ ශ්‍රාවක පිරිස කිලිති වී තියෙන ධර්ම වලින් පිරිසුදු වීම සඳහායි මහණෙනි ගංගේ බැහැලා නොයෙකුත් පුද පිළිවෙත් පවත්වමින් නොයෙකුත් රසමසෝලු ආහාර ගනිමින් ස්තෝත්‍රාදී ගායනා කරමින් මේ ජලයේ ගිලිමින් ඉඳිමින් ශ්‍රමණක් බ්‍රාහ්මණීන් තමන්ගේ කිලුට සෝදාගිය බව ප්‍රකාශ කරනවා ඒ වගේම ප්‍රාර්ථනීය බලයෙන් අර අනිකුත් ශ්‍රාවක පිරිසගේද කිලුට සෝදාගිය බව පෙන්නනවා මහණෙනි එය එසේ විය හැකිද පහංචකෝ භික්ඛවේ අරියං දෝවනං දේසිස්සාමි මම නුඹලාට ආර්ය දෝවණය දේශනා කරනු පිරිසුදු වීම දේශනා කරනු මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂ දෙයක් තමයි යම් කිසි ප්‍රකාශයක් කරනකොට අරියං කියන අරියස්ස විනය ආදී ආර්ය සීලස්කන්ධ ආර්ය කියන වචනේ මුලට යොමු කරනවා දැන් උන්වහන්සේ ආර්ය විනය අරියස්ස විනයෝ මේ ලෝක විෂය ආර්ය ශික්ෂණය තුල කොතනක පවතිනවද කියලා ප්‍රශ්න කළා උන්වහන්සේ පෙන්වන්නේ මේ ලෝක විෂය ස්කන්ධ ඇසුරු කරගෙන මම පණවනවා මානේ එහෙම නුනොත් මේ හික්මීම ලබන්න බෑ කියන එක තමයි උන්වහන්සේගේ දේශනාවේ පිළිවෙල. එතකොට අහංචකෝ භික්ඛවේ අරියං අහංචකෝ භික්ඛවේ අරියං දෝවනං දේසිස්සාමි. සත්‍ය විදියට මේ ආර්ය පිරිසුදු වීම දෝවණය වීම සෝදා හැරීම මහණෙනි කුමක්ද මං නුඹලාට දේශනා කරනවා. යන් දෝවනං ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති මහණෙනි සෝදා හැරීම පිරිසුදු වීම තමන් වහන්සේ පෙන්නන එය සැබවින්ම ඒකාන්ත නිබ්බිදාය සත්‍ය වශයෙන්ම අවදිය පිණිස හේතු වෙන එකක් විරාගාය රාගය දුරු කිරීම පිණිස හේතු වෙන එකක් නිරෝධාය නිරෝධය පිණිස හේතු වෙන එකක් සම්බෝධාය මේ ආයතනවල අවබෝධය පිණිස හේතු වෙන එකක්
උපසමාය සම්පූර්ණම කෙලෙස් සංසිඳීම සඳහා හේතු වෙන එකක් අභිඥාය විශේෂ ඥානේ පදවීම සඳහා හේතු වෙන එකක් නිබ්බානාය නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස හේතු වෙන එකක් එතකොට මේ ශ්‍රමණක් බ්‍රාහ්මණාදී පිරිස නොයෙකුත් ආහාර පාන ආදී අනුභව කරමින් නර්තන වල ස්තෝත්‍ර භජන් වල යෙදෙමින් කරන මේ දෝණය න නිබ්බිධාය අවදිවීම පිණිස හේතු වෙන එක නෙවෙයි තව දුරටත් අවිද්‍යාවේ නිමත්ත වීමක් හැටියට උන්වහන්සේ දේශනා කරන්නේ. එතකොට තථාගත දේශනාවේ තවත් වැදගත් වචන කීපයක් තමයි ඔයි ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය කියන ධර්ම නිතර කියවෙනවා. උන්වහන්සේ මේ ආර්ය ශික්ෂණය තුල ආර්ය විනය තුල යම් දෙයක් උගන්වනව නම් මෙන්න මේ කියපු ප්‍රකාශන වලට යටත් වෙලා තමයි ඒව තියෙන්නේ. ඒව හුදු ප්‍රාර්ථනාවක් හැඟීම් එක්කලා හැඟීම් වලට වහන්සලා කටයුතු කිරීමවත් නෙවෙයි ප්‍රඥාව මුල් කරගත්ත ධර්මයක් කියන එකයි උන්වහන්සේ දේශනා. එතකොට ලෝකයේ මේ සිටිවිල්ල හා බැඳලා තියෙන ධර්ම පින්වත්නි හැංගීම් එක්ක කරන්නා වූ ගණදුනුවක් අවසානයක් ලබන්න බෑ. හැංගීම් ඇති කර ගැනීම හැංගීම් වලට පිහිටා සිටීම එකක්වත් සසරින් නිදහස් වෙන්න හේතු වෙනේව නෙවෙයි. යන් දෝනං ජාති ධම්මා සත් ता जातिया परिमुंचांती महानिनी सत्य दोने अक्नम जातियन मिरिकेन सत्यो जातियन निदास्वी युतुय जाति धम्मा सत्ता जातिया परिमुंचांती जरा धम्मा सत्ता ජරාය පරිමුංචanti ජරාවෙන් මිරිකෙන සත්වය ජරාවෙන් නිදහස් වීම පිණිසය මරණ ධම්මා සත්තා මරණේන පරිමුංචanti මරණය හා බැඳලා ඉන්න සත්වය මරණයෙන් නිදහස් වීම පිණිසය शोक परिदेव दुख दो मनस्सु पायासा धम्मा सत्ता शोक परिदेव दो मनस्सु मनस्से ही परिमुच्यति शोक परिदेवादियं पीटित विच्च सत्यो इन निदासियं पिनिसे तं सुनात සාදුකං මනසි කරෝත බාසිස්සාමි හොඳ සිහියෙන් උඹලා මේ වහන්ත ඕන මේ තමයි සැබෑ දෝවණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ජාතියට හේතු වෙන ධර්ම අපේ මනස මුල් කරගෙන තියෙන්නේ ඒ ජාතියට जातीय हा बैंदलती है ना धर्म जातीय हा बैंदलती है ना धर्म मनस हा बैंदलती प्रज्ञा हा बैंदलु देयक नेवी दिरीम कियन धर्म मनस हा बैंदलती है ना मरण कियन धर्म तेहमाय අපි යම් ප්‍රමාණයකින් තේරුම් ගත්තොත් යම් විටක අපි මේ ස්කන්ධ
රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ එය මමයි එය මටයිති ධර්මයි කියලා පරාමර්ශණය කරගත්තේ යම් දවසකද එය මරණය හා බැඳිලා තියෙන එකක් සංකතත් සංකත ලක්ෂණානි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤ තත්ස්ස පඤ්ඤායති මේ ස්කන්ධ හැම එකක්ම ප්‍රත්‍යයෙන් හටගනි පුවා ඒ ප්‍රත්‍යයෙන් හටගත් ඒවා අපි ඒවා අபிසංකත ධර්ම හැටියට මනසේ පවත්තන අபிසංචේතිත ධර්ම අபிසංකත කියන ওই හැම වචනයක් මේක හා බැඳලා තියෙනවා ඒක යම් අවස්ථාවකදී අපි අපි අපේ සෝ සන්තානෙන් සෝදාහරිනවද එවිට අපි මරණ ධර්මයෙන් නිදහස් වූ පිරිසක් මරණ ධර්මයේ සෝදාහැරි පිරිසක් එතකොට මේ අය තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ පින්වත්නි අපේ චිත්තසංතානය හා බැඳිලා තියෙන මේ මනෝ ධර්ම මනස හා බැඳිලා තියෙන ඉන්ද්‍රිය හා බැඳිලා තියෙන වැරදි මානසික තත්ත්වය ඒක නිරෝධය තමයි උන්වහන්සේ සෝදනේ හැටියට පෙන්වන්නේ. ඒක තේරුම් නොගෙන කොච්චර වතුරේ බැහැලා හිටියත් එහෙම හේදීමේ ක්‍රමයක් කොහෙවත් නැහැ කියලායි බුදුහාඳුරෝ පෙන්වන්නේ. ඒ නිසා මහණෙනි සම්මා දිට්ඨිකස්ස භික්ඛවේ මිච්ඡා දිට්ඨි නිද්දෝතා හෝති. සම්මා දිට්ඨියෙන් මිත්‍යා දිට්ඨිය සෝදා හැරිය යුතුය. යේච මිත්‍යා දිට්ඨි පච්චයා අනේකා අකුසල ධම්මා සම්භවಂತಿ. තේ චස්ස නිද්දෝතා හෝති. සම්මා දිට්ඨියෙන් මිත්‍යා දිට්ඨිය සෝදා හරින්ට ඕන. ඒ මිත්‍යා දිෂ්ටි ප්‍රත්‍ය කරගෙන යේච මිත්‍යා දිට්ටි පච්චය අනේකා කුසල ධම්මා සම්භවಂತಿ ඒ ප්‍රත්‍ය කරගෙන අනේක වූ අකුසල ධර්මයන් පැන නගිනව පවත්නවා ඒවයි තමයි අපි ඉන්නව තියනවා කියන දේවල් ඔක්කොම ඇති කරගෙන තියෙන්නේ ඉන්නව තියෙනව පවතිනව කියන සියලු චින්තනය ඒක තුල තමයි තියෙන්නේ ඒ නිසා තේ චස්ස නිද්දෝතා හෝති ය සම්පූර්ණයෙන්ම සෝදා පිරිසුදු කළ යුතුය සම්මාදිට්ඨිකස්ස අනේකේ කුසල ධම්මා භාවනං පරිපූ භාවනා පරිපූරින් ගච්ඡanti එවිට මහණෙනි සම්‍යක් දර්ශනේ මුල් කරගෙන අනේකා කුසල භාවනා පරිපූරින් ගච්ඡanti පිරිමත කුසලස්ස උපසම්පජ්ජයට බැස ගැනීමට පුළුවන් බුදුරයන් වහන්සේ. එතකොට පින්වත්නි මේ දේශනා කරන දේශනා අර විශ්මිතයි බුදුහාමුදුරුවෝ.
දැන් අපි ප්‍රකාශ කරලා තියෙන නිතරම අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පවතින යමක් එහෙම නැත්නම් සිදුවීමක් සිද්ධියක් අපේ ඉන්ද්‍රියට ප්‍රකට වෙන සිද්ධියක් බුදුරජාණන් වහන්සේ අපි කවුරුත් දන්න සිද්ධියක් ප්‍රසිද්ධිය කියන මෙහෙම එකක් තියෙනනේ උඹලා දන්නෝනේ මහණෙනි ඒගොල්ලෝ තේව කර කර පිටිපො අයනේ කාලේ එතකොට ඒක පෙන්නලා පින්වත් මේ ජීවිතේ නේද පෙන්වන්නේ එතකොට මිනිස්සු ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් උපන්දා පටන් සම්මත මරණය තෙක් නොයෙකුත් දේ තුල බැඳිලා ඉන්නවා සම්බන්ධ වෙලා ඉන්නවා සම්බන්ධ වුණාට ලෝකයා කිසිවෙක් සම්මත මරණයට එළඹෙන්නේ ඒ කිසිම දෙයකින් ජීවිතේ දැකලා නෙවෙයි තථාගත බුදුවරු මේ ඉන්ද්‍රියට ගෝචර වෙන හැම දෙයක්ම ජීවිතේ යථාර්ථය හා විග්‍රහ කරන්නේ බුදු කෙනෙක් විතරයි ඒක මුළු ලෝක ඉතිහාසෙම කරලා තියෙන්නේ. ඒකට කිව්වා අපි සම්මර්ෂණ. පරාමර්ෂණ වුණොත් ඒක ඒ විදියටම ජීවිතේ දැකීමයි. සම්මර්ෂණ කියන්නේ එය ඇසුරෙන් ජීවිතය දැකීම. ජීවිතේ යථාර්ථය විවෘත කර ගැනීම මෝඩ බබුණම් පරම්පරාවෙන් එන මල් පැලඳගෙන නොයෙකුත් ආහාර පාන ආදී අරගෙන ප්‍රසස්ති දෙවියන්ට ගායනා කරමින් නොයෙකුත් දේවල් ඇඟේ තවරාගෙන තම ශ්‍රාවකයන් පිරිවරාගෙන මේ ගඟේ කරන දේ තථාගතයන් වහන්සේ වෙනුනොයි දෝවණය දෝවණය ගැනයි කියන්නේ ඇත්තටම දෝවණයද මේක මෙන්න ඇත්ත දෝවණය අන ජීවිතේ වෙන නමුත් ලෝකයා පුරුදු වෙන්නේ ඒ දෝවණයට මෙකුතු වීමනේ ඒකෙම ඉඳීම දැන් සමහර සම්ප්‍රදානුකූලව සිද්ධ වෙන දෙයට සම්බන්ධ වෙන එක වරදක් කියන එක නෙමෙයි කියන්නේ. ඔවුන් හිතනවනම් අත්‍යන්තයෙන්ම එය තමයි සත්‍ය කියලා ඒක තුලින් කවදාත් එවැනි දේ කොපමණ අපේ ජීවිතේ පුරාම කළත් අපි කවදා ජීවිතේ දකින්නද? අපිට කවදාවත් මේ ජීවිතය දකින්න ලැබෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ කුඹුර ළඟට ගියා නම් කුඹුරෙන් ජීවිතේ පෙන්වුවා. ගඟ ළඟට ගියා නම් ගඟෙන් ජීවිතේ පෙන්වුවා. දෝවණේ ළඟට ගියා නම් දෝවණෙන් ජීවිතේ පෙන්වනවා. එතකොට උන්වහන්සේ මේ ලෝකේ තියෙන එකට අපි පාවිච්චි කරපු වචනය මීට අවුරුදු 20කට විතර ක්‍රියා විග්‍රහය කියන එක. එහෙම එක බුදුහාමුදුරුවෝ පෙන්නන එක මගේ වචනයක්. මම දායකයන්ට ධර්මයේ උගන්වන්නට මම එහෙම වචනයක් පාවිච්චි කළා ක්‍රියා විග්‍රහය. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ පාවිච්චි කරපු හරිම දේ තමයි මම ওই ප්‍රකාශ කළේ. පරාමර්ෂණය තුල තියෙන දේ සම්මර්ෂණය වීමයි. ඒ නිසා ඒකේ තන් සුණාත සාදුකං මනසිකරෝත. මොකද මේවා දකින්නේ විදියට නෙවෙයි. සාදුකං මනසිකරෝත. සම්මර්ෂණය ගැනයි මේ කියන්නේ. අපි දකින දේ අහන දේ
අපි ඒ බැඳිලා තියෙන දේ ඒ විදිහේම ප්‍රකාශ කිරීම ගැන නෙමෙයි මේ ඒ එතකොට බුදුරජාණන් වහන්සේ ජීවිතේ විග්‍රහ කරනවා. එතකොට මේ ධර්මය මෙහෙම තිබුණා. මම අලුතෙන් මොනවත් ප්‍රකාශ කළේ නැහැ. එකක් වෙලා තිබුණා. මේක වැහිලා තිබුණා. වැහිච්ච එක මේ අවුරුදු 20කට 25කට ඉස්සෙල්ලා විවෘත කළ දුන්නා. මෙහෙම එකක් මේ තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඉතාම ආර්ය විනය තුල දෝවණය කුමක්ද කියලා ඍජුවම ප්‍රකාශ කළා. සම්මාදිට්ඨිකස්ස භික්ඛවේ මිච්ඡාදිට්ඨි නිද්දෝතා හෝති. සම්මාදිට්ඨියෙන් මිත්‍යාදිට්ඨිය සෝදා හැරීම තමයි ආර්ය විනේ දෝණය කෙලිම කිව්වා. මිත්‍යාදිට්ඨියෙන් බැඳලා ඉන්න අය ඒ ප්‍රත්‍ය කරගෙන අනේක අකුසල ධම්මා සම්භවಂತಿ වෙයි ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මිත්‍යාදිට්ඨි සම්මාදිට්ඨි කියන එක මේ ලෝකේ එතකොට ප්‍රඥාව හා බැඳලා තියෙන ධර්මයක් සම්මයක් දර්ශනය මිත්‍යා දර්ශනය ඉන්ද්‍රිය ඥානය හා කර්මය හා බැඳලා තියෙන ධර්මයක්. හරි පැහැදිලි. එතකොට අපි ඉන්නේ මොන පැත්තේද? ඉන්ද්‍රිය ඥානය හා සිතිවිලි කර්මය හා බැඳිච්ච එකක්. ඒක ධ්‍යාන කුසලයේ පවා ඊට යටත්. ඒ නිසා තමයි උන්වහන්සේ ධ්‍යාන කුසල ගැන කියන්නේ මහණෙනි මෙය සිතෙන් හටගත් එකක්. මෙය හේතුයෙන් හටගත් එකක්. ප්‍රත්‍යයෙන් හටගත් එකක්. ඒ නිසා මෙය මම නොවේ මහණෙනි. මෙය මගේ නොවේ. මෙය අනිත්‍යයි. ධ්‍යාන කුසලයේ කියන්නේ. ඒ ඇයි? අර ඒක ප්‍රඥා පැත්තට යොමු කරනකොට අරක විනිවිද දකිනවා. එතන නිමිත්තක් මුල් කරගෙන තියෙනවා. මනස මුල් කරගෙන තියෙනවා. ප්‍රත්‍ය මුල් කරගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා මේ පටිච්චසමුප්පන්න දේශනාවක්. ඒ නිසා තමයි උන්වහන්සේ පෙන්වන්නේ මේ මිත්‍යාදිට්ඨිය හේච මිත්‍යාදිට්ඨි පච්චය අනේක අකුසල ධම්මය ප්‍රත්‍ය කරගෙන. එතකොට පේනවා මිත්‍යාදිට්ඨියේ ඇස කන නාසය දිව ශරීරය සාමි මනස කියන ධර්ම නිරන්තරවම තියෙන පින්වත්ති මිත්‍යා දිට්ටි. මිත්‍යා දිට්ටි කියලා පෙන්නන්නේ අර විවහාරය ප්‍රඥප්තිය නිරුක්තිය කියන ධර්ම කෙනෙක් දෙයක් සත්‍යයක් හැටියට බාරගෙන කටයුතු කිරීම. ඒ නිසානේ අපිට වචනකින් වුණත් අපි කම්පා වෙන්නේ, එක දෙයක එක ක්‍රියාවකින් වුණත් අපි කම්පාවට පත් වෙන්නේ. අපි ඒක හා බැඳිලා ඉන්න නිසා තමයි එහෙම කම්පා වෙන්නේ. නිස්සිතස්ස චලිතං. අපි ඒකටම හේතු වෙලාම ඉන්නේ මිත්‍යා දිට්ඨියට. ඒ නිසා අපිට නින්දා කියන ඒව බලපවත්තනවා. පසංසා කියන ඒව බලපවත්තනවා. ලාභ කියන ඒව බලපවත්තනවා. අලාභ කියන ඒව බලපවත්තනවා. කීර්ති කියන ඒව බලපවත්තනවා.
අපකීර්ති කියන ඒවා බලපවත්තනවා. එතකොට අපි හුඟක් මුලින් දේශනාවක් කළා තථාගතයන් වහන්සේ ලාභේ දිත්තාදි අලාභේ දිත්තාදි කියලා පෙන්නනවා. දේශනා ශ්‍රවණය කළම ඉතාම මිහිරි එකක් ඒක. අයවා මතක් කරන්න එපා. ඒවක් තව කොහෙවත් අහන්න ලැබෙන්නේ නැහැ. ඒකයි අමතක කරන්න එපා. හැබැයි අපි ලෝකේ විවහාර කරනවා ඒක වැරදි විදියට. ලාභ අලාභ දෙකේම බුදුරජාණන් වහන්සේ තාදී කියලා. ලාභේදී වගේම අලාභේදී. එක හා සමාන. සම්පූර්ණ වැරදි කතාව. ඒ දේශනාව අහන්න. ඒ දේශනාව අහන්න නැතුව ඒකට උත්තරයක් හම්බෙන්නේ. අර එහෙම මෙහෙම වචනයක් අල්ලගත්තට යමක් තේරුම් ගන්න බෑ. එතකොට මිත්‍යා දිට්ඨි ය තමයි පින්වත්නි මේ ඉන්ද්‍රිය සංජානනය තුල තියෙන. එතකොට ඒකෙන් අදහස් කරනවද මේ ඉන්ද්‍රිය සංජානනය වෙන් අයින් වෙල එහි පයින් වෙල ජීවත් වෙන්න බෑ. දැන් බුදුරජාණන් අපි ගිය දේශනාවේ පෙන්වුවනේ ලෝක සමඤ්ඤා ලෝක නිරුත්තිය ලෝක ප්‍රඥාප්තිය ලෝක වෝහාර යാനി තථාගතෝ වෝහරති තථාගතයන් වහන්සේ විවහාර කරනවා නමුත් අපරාමසන්ති පරාමර්ශණය කරගෙන අන්න බං පරාමර්ශණය කියන වචනේ තපාච්ච ඒක හරල අර්ථ කියන ගන්න බෑ එතකොට හිතන බුදුහාමුදුරුවොත් මේක අපිත් ඒ වගේ තත්ේ වචනේ එතන තියෙනවා අපිට වෙලා තියෙන දේ එතකොට තියෙනවා අපි පරාමර්ශණය කරගෙන ඒ කියන්නේ පරාමර්ශණය ඒක මත ඉන්නවා ඒකට හේතු වෙලා මේ ඉන්න ඒ නිසා අපිට ලාභ ලාභ ඇසේ අස නිന്ദා ප්‍රසංසා සැප දුක් කියන ධර්ම වලින් අපි සැලෙනවා පීඩාවට පත් වෙනවා වේදනාවට පත් වෙනවා වෙහෙසට පත් වෙනවා ආත්මා අභිමාන වලට පත් වෙනවා. ඒ ඔක්කොම කෙලෙස්. එතකොට මිත්‍යා දිට්ටි පටිපදාවක් තුල අපි ඉන්නේ. මිත්‍යා පටිපදා. දේශනාවක් මම කරලා තියෙනවා කතමාච භික්ඛවේ මිත්‍යා පටිපදා. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඤ්ඤාණ අන්න කතමාච මොකද්ද මිත්‍යා පටිපද කෙලින්ම ප්‍රකාශ කර උතුරයන් එතකට අපි මේ ඉන්ද්‍රිය සංජානනයේ තුල මිත්‍යා පටිපදාවත් තුල ඉන්නවනම් අපි රූප විශේෂී ශබ්ද විශේෂී ගන්ධ විශේෂී රස විශේෂී ස්පර්ශ විශේෂී ධම්ම විශේෂී නැතහොත් ලෝක විශේෂී අවිද්‍යාවෙන් යුක්තයි සංකාර වලින් යුක්තයි විඥාන වලින් යුක්තයි නාම රූප වලින් සලායතන මේ සියල්ලංගෙම යුක්තයි ඒ යුක්ත කියලා කියන්නේ අපි හැම විටම පංච උපාදානස්කන්ධය හෙවත් භව ගමන කරකවමින් ඉන්නේ භව ගමන කරකවමින් ඉන්නේ. ඒ කියන්නේ භ්‍රමණය වෙනවා. අපි සසර යනවා. නැවතුනේ නැහැ. මම සිටියමි තෝ සිටින්ට. කාටි අඟුලි මාල අඳුරන්නේ. අඟුලි මාල තරුණයට නේ කියන්නේ. බුදුහාමතු. මේ පිටින් යන ගමනක් ගැන නෙමෙයි කියන්නේ. මේ ආධ්‍යාත්මිකව සිදුවෙන සිදුවීම එතකොට පේනවා පින්වත්නි අපිට අපි තේරුම් ගන්න ඕන මේ මිත්‍යා ප්‍රතිපදාව තුල ඉඳගෙන ගඟට බැස්සත් ඔයට බැස්සත් ෂවරකින් නෑවත් අපිට පිරිසුදු වෙන්න ක්‍රමයක් අපිට නෑ ධර්මයේ ආර්ය ආර්යානන් දෝණ මේ ආර්ය දෝණය සිද්ධ වෙනකම් සත්පුරුෂ සාදු ජනයා වෙත තථාගත බුදු කෙනෙක්
සත්‍ය වශයෙන්ම පිරිසුදු වෙන මාර්ගය තමයි පෙන්වලා තියෙන්නේ. එතකොට ඒක පොදුවේ අපි කට්ටි කරන්න පුළුවන් උත්සවයක් නෙමෙයි. තුම්මේ කිච්ඡං ආතප්පං අක්කා තොප තොප විසින් දැකිය යුතු කල යුතු මෙහෙවිය යුතු තේරුම් ගත යුතු කාරණා. किसी भी टकवाते मगार इंट बह एने सा पिन्वत्नी ए मिथ्या प्रतिपदाव अपिट इताम समीप वेल तेरुंगांत पुलुवा एनां दें बुदुरजानन वहांसे मी दोने සම්මා ප්‍රතිපදංච සම්මා ප්‍රතිපදාවට එන්න ඕන. අන්න සම්මා ප්‍රතිපදා අනේක කුසල ධම්මා භාවනා පරිපූර්ණ ගච්ඡanti. එතකොට මේ පරාමර්ශණයෙන් අපි සම්මර්ෂණයට එන්න ඕන. සම්මර්ෂණයේ මුල් අවස්ථාව ක්‍රියා විග්‍රහය. එහෙම නැත්නම් අපිට ඉන්ද්‍රිය ගෝචර වෙන දේ जीवित दर्शन पिनिस युमुकरांत ऐति है कि आव इतने काकते काकने वे नहीं इतने कट कामताहं इल्ला न केने कुट विदर्शना मार्गे ट इहम कामताहना किएने कट उन्वाहन से තුරට තුනකින් පෙන්නුවට ඒක මේ හැම තැනම පැතිරිලා තියෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රෙන් දේශනා කරන්නේ. ඇසට යොමු වෙන හැම දෙයක්ම ඥානවන්ත ශ්‍රාවකයා ජීවිතය දකින්ට තබා ගන්නව නම් ඒ විදර්ශනා කමඨහන බවට පත් වෙනවා. ඥානවන්ත ශ්‍රාවකයා खान तहन धर्मे ऐट पेन धर्मे विदर्शना जाने पिनिस युमुकरांत इगन गात्तोत अरबुदुरजानन वहांसे लोक विवहारे तुल प्रक्ष्याप्ते तुल पवत्तिन दे सम्मर्षने तुल तिबेन्ने किसे देयान विग्रह किरीमें उन वहांसे का इता होंदीं पेन्नल देयान मंदन्ने उठ वड़ा सारल कांट पुलुआं देखे लम्मी धर्मे इता गैंबुरु धामक नमुत अपे बुद्धराजान अनुहान सेगी वासना गुण अनंत अप्रमाण महाबुद्ध बुद्ध गुण शक्ति इन अपित अंशु मात्रयक ऐतिवेलती ये ना गैंबुरु धर्मे यम प्रमाणे एकत ගැඹුරු ගැඹුර ඒ ආකාරයෙන්ම සරල බසින් කියන්නේ එච්චරයි සරල කරන්න බෑ එතකොට ඒක ප්‍රඥාව තියෙන්න ඕන අනිත් අයට එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඇතුළත් වෙලා තියෙන දෝවන සූත්‍රයේ පින්නුවේ මොකද්ද සම්මාදිට්ඨියෙන් මිත්‍යාදිට්ඨිය දෝණය කරන්න ඕන සම්මා සංකප්පයෙන් මිච්ඡා සංකප්පය දෝණය කරන්න ඕන සම්මා වචනෙන් මිත්‍යා වාචා කියන එක දෝණය කරන්න ඕන සම්මා කම්මන්තෙන් මිච්ඡා කම්මන්තය දෝණය කරන්න ඕන සම්මා ආජීවයෙන් මිච්ඡා ආජීවය දෝණය කරන්න ඕන සම්මා සතියෙන් මිත්‍යා සතිය දෝණය කරන්න ඕන සම්මා සමාධියෙන් මිත්‍යා සමාධිය දෝණය කරන්න ඕන එතකොට පින්වත්නි
ස්ථාවිදීකින් කියනවා දස අංගයකින්ම කියනවනේ ප්‍රකාශ කරනවා නම් සම්මා ඥානෙන් මිත්‍යා ඥානය දෝණය කරන්තෝ සම්මා විමුක්තියෙන් මිත්‍යා විමුක්තිය දෝණය කරන දස අංගේ සමන්නාගතු වරහති සම්පූර්ණ මනස නිරෝධයේ වෙන ධර්ම 10ක් තථාගතයන් වහන්සේ එතකොට මේ බුද්ධ ශාසනේ පෙන්නපු ඉතා ශ්‍රේෂ්ඨ පිරිසුදු වීම බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගයේ මුල් කරගෙන පෙන්නලා තියෙනවා එතකොට පින්වත්නි මේක සතාගත ධර්මයේ විනා වෙන තැනක සොයාගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ බුදුරජාණන් වහන්සේ තවත් සිදුවීමක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ඒකේ ආකාරයෙන් දේශනා කරනවා එතකොට මේ භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන මේ දේශනා කරා මහණෙනි කියලා ඒගොල්ලෝ ඒ ඇත්තෝ ඉස්සරහා ඉන්නේ හරියට පෙරමුණේ රාල්ලහ කෙලින් ගියොත් එහෙම පිටිපස්සෙන් එන අය කෙලින් යනවනේ ඉතින් ඒක අපේ සාමාන්‍ය ලෝකෙත් තියෙන එකක් ඒ නිසා අපි සත්‍ය වශයෙන්ම මනුස්ස ජීවිතයට නිඳා කරන්නේ නැතුව ඒකට අපහාස කරන්නේ නැතුව මිනිස් මනසේ ඇති විස්මිත බුද්ධිය ප්‍රඥාව විවෘත කරගන්න තථාගතයන් වහන්සේ තරම් මඟ පෙන්වපු උත්තමයන් වහන්සේ නමක් ලෝකේ නැහැ අපි උන්වහන්සේ තමයි සරණ යන්නේ සරණ ගින්නේ එඳුම කුමක් වුණත් අපි ධර්මයේ තේරුම් ගත්ත ප්‍රමාණයට අනුකූලව අපි ජීවිතේ දැකලා තියෙනවා ජීවිතේ වැඩ වඩා දකින අය ජීවිතේ නොදකපු අයට වඩා වටිනවා අපි ඒ නිසා ඒගොල්ලන්ට වඳින්නේ ජීවිතේ නොදකපු කට්ටිය ජීවිතේ දැකපු කට්ටියගේ නමස්කාරයට මාජනේ වෙන්නේ නැහැ ලෝකේ. ඒ නිසා පිදීම ගෞරව කිරීම සියල්ලම මේ බුද්ධ ශාසනේ තියෙන්නේ මේ යථා භූත ඥාන දර්ශනය තුල පිහිටලා. ඉන් බැහැරව පුද පිළිවෙත් සත්කාර ස්තෝත්‍ර භජං ගායනා ආහාර පාන සැරසිලි තිර කවර පාවඩ එකක්වත් කිංවත් පූජනීය බවක් ගොඩනගන්න බෑ. ඒ පූජනීය බව ගොඩනැගෙන්නෙම අපේ පිරිසුදු වීම මාර්ගයමයි කියන එක තේරුම් ගන්න ඕන. එතකොට මේ සත්පුරුෂ පිරිසට ප්‍රඥාව දියුණු වෙන තරමටම සතාගතයන් වහන්සේ සරණ ගිය පිරිසක් බවට පත් වෙන්න පුළුවන්. එතකොට අපි මැරුණට පස්සේද මේ දෝණේ වෙන්නේ. දැන් මැරෙන්න ඉස්සෙල්ලා සම්මාදිට්ටි භික්ඛවේ මිත්‍යාදිට්ටි නිද්දෝතා හෝති. අපි මැරෙන්න ඉස්සෙල්ලා සම්මා දර්ශනේ මිත්‍යා දර්ශනේ දෝණය කරලා දාන්න ඕන පිරිසුදු වෙන්න. ඒ පිරිසුදු වීමේ අවසාන අදහස තමයි පින්වත්නි මේ ස්කන්ධ මම නොවේ
මට අයිති දෙයක් නොවේය කියන අවසාන පාරිශුද්ධත්වය ස්කන්ධ භාරය හේවත් මේ දුක්ඛ ස්කන්ධය බිමින් තැඹූ අවස්ථාව තමයි අපේ පරම පිරිසුදු වීම හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. අපි ඒ සඳහා මාසි ගන්න ඕන. අපි බොරු කියන්නේ නැති, කේලම් කියන්නේ නැති, පරුෂ වචන කියන්නේ නැති, ඊස් වචන කියන්නේ නැති, ප්‍රාණඝාත ආදී ධර්ම නොකරන්නේ කාටවත් බය නෙවෙයි. අවබෝධය තුලින්ම ඒවා පැන නගිනවා නම් ඒවා අරියස්ස විනය හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. එතකොට අවබෝධය තුල එතකොට මේ ඉන්ද්‍රිය නැත්නම් මේ ආයතන හය සම්පූර්ණම අර මිත්‍යා දිට්ඨි මිත්‍යා සංකප්ප මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත මිත්‍යා ආජීව මිත්‍යා වායාම මිත්‍යා සති මිත්‍යා සමාධි ධර්මවල තේනවා කියලා කියන්නේ අර අවිජ්ජා පත්‍ය සංඛාරා ආදි වශයෙන් පෙන්නන සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා මේ දුක්ඛ ස්කන්ධේ හේවත් ස්කන්ධ තමා සතු කරගෙන ඉන්න එක පෙරලනවා. එතකොට මේ දුක්ඛ ස්කන්ධය අපි භාවනා ක්‍රමයකින් හරි දාන ක්‍රමයකින් හරි ධර්ම ශ්‍රවණයකින් හරි ඒක ඒකේ නිදහස් වෙනවා නම් ඒක තමයි අදහස. ඒක මොහොකින් කරනවද කියන එක ගැන තර්කවාද විවාද වලින් ඒ තරම් ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒ මොහොකින් හරි කරන්න ඕන. නමුත් අපි සියල්ලම දාන සීල භාවනා කියන ධර්ම හැම දෙයක්ම එකතු කරගත්තාම ඒක පහසුයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඒ එකතුව විසමාකාරයෙන් එකතුවක් වෙන්න බැරි වෙන්න බෑ. විසමාකාරයෙන් එකතු වෙන්න ක්‍රමයකුත් නැහැ. දානය ඒකාන්ත කොටම මේ අවබෝධය පිණිසයි. සීලය ඒකාන්ත කොටම මේ අවබෝධය පිණිසයි. විදර්ශනා භාවනා මේ අවබෝධය පිණිසයි. විදර්ශනා භාවනාව නිවනට යොමු වෙනවා. දානේ දිව්‍ය ලෝකයට යොමු වෙනවා. එතකොට කොහොමද කරන්නේ මේක? එහෙම කරන්න බෑනේ. ඒකයි මේ කිව්වේ. ඒක මේ මිනිස්සු මේව දන්නවයි දන්නවයි කියන මේ ගිහි පැවිදි මේ කරන විප්‍රකාර නිසා ඔක්කොම නිකන් මනස විකාර වෙලා තියෙනවා. ඒ නිසා මේක තේරුම් ගන්න තාක්කල්ම අපිට මේකෙන් නිදහස් වෙන්න බෑ. ඒ නිසා මේ එතකොට කෙනෙක් අහන්න පුළුවන් හාඳුරා භාවනා කරන්නේ අපිට මේ මේ භාවනාව සමහරට අවුරුදු 10ක් භාවනා කරනවට වඩා දේවල් මම මෙතන මේ ඇයට පැහැදිලි කරනවා. තේරුම් කරගන්න. ඒ තේරුම් ගැනීම තමයි මෙතන අවශ්‍ය කරන්නේ. ඇස් දෙක වහගෙන ඉඳීමම නෙවෙයි. උපන්දාපට මරණය දක්වා ඇස් දෙක වහගෙන හිටිය මොකක්වත් තේරෙන්නේ නැත්තම් ඇති වැඩක් නැහැ. මේක තේරුම් කළ විවෘත කරගන්න ඕන. විවෘත කරගන්න මේ කියන්නේ මේ ධර්ම දේශනා ක්‍රමයක් විදර්ශනා ක්‍රමයමයි. මගේ බණ මග එකකුත් භාවනා මග එකකුත් නෙවෙයි දෙකකුත් නෙවෙයි එකමයි. එක මග තියෙන්නේ හැම එකක්. බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මයේ පැත්තට බුදුරජාණන් වහන්සේ ක්‍රමේ. ඉතින් අපිට ඇහෙන දේවල් දකින දේවල් පොඩි දරුවෝ වගේ ගෙඩි පිටින් ගිලින්න එපා. පව්කාරයෝ වගේ මනස ටිකක් විචක්ෂණ බුද්ධිය ඇති කරගන්න. හැම තප්පරේම විචක්ෂණ බුද්ධියට ඉඩ දෙන්න.
අඟැති සතුන් වගේ වැඩ කරන්නේ නැතු. එතකොට අපිට මේක දියුණු වෙනවා. හරියයි මහ ලෝකේ කියා කිව්වා කියලා gediye pidi ingilin nepa. බුදුහාඳුරු දේශනා නම් කරන්න එපා කියලා. ඔය ඔළුව ඩිංග පාවිච්චි කරලා මේ වැඩ ටික කරගෙන යනකොට පින්වත්නි පඤ්ඤා පරිපූර්ණ ප්‍රඥාව පූර්ණයටපත් වෙනවා. කියන්නේ මේ මාර්ග ඥානය කියන එක අපිට මාර්ග ප්‍රයෝග කියන ඒවා අපිට හමු වෙනවා. ඒ නිසා අපිට ඇහෙන දේ, අපිට දකින දේ, අපේ දිවට දැනෙන දේ, ස්පර්ශයට දැනෙන දේ, නහයට දැනෙන දේ ඒ විදිහටම ගෙඩි පිටින් ගිලින්නේ නැතුව ජීවිත දැක්ම සඳහා කරන විදර්ශනා භාවනාවක් කරගන්න කියලා තමයි මේ කියන්නේ. ඇත්ත එක වහගෙන ඉන්නේ කියලා නෙමෙයි නිකන් කියන්නේ. කර්ම විෂය හා බැඳිච්ච දේ ගැන ලොකු මහන්සියක් ආයාසයක් ගන්න එපා. ඒව ඔක්කොම කැඩිලා බිඳිලා දූවිලි වෙලා ගෙවිලා විපාක දීලා විනාශ වෙනවා. ප්‍රඥාව කියන කේමකත් නෙමෙයි. ඒක තමයි මේ දේශනාවේ මම අදහස් කර මූලික කාරණය. එතකොට මේ ලෝකේ ජීවත් වෙන අසුතවත් පුතුජනයා අදුතරමේ තේරුම් ගන්නව නම් තමයි නිමිත්‍යා ප්‍රතිපදාවක් එකයට කියලා තේරුම් ගත්තොත් එතනම තවන්ට නිබ්බිදාව ඒකාන්ත නිබ්බිදාය කියන වචනයක් අතර පාවිච්චි කරා. වෙනතර බුදුහාමුදුරුවෝ නිබ්බිදාය විතරයි. ඒකාන්ත නිබ්බිදා ඒකාන්ත කොටම අවදි වීම පිණිස හේතු වෙනවා. ඒ කියන්නේ තමා දැක්කොත් විරාගාය සාගේ නැති කිරීමට මාර්ගය ආගේ කියන්නේ චන්දරාග. ඒ චන්දරාග බැම්ම එක ගැන හොඳට දේශනා කරලා තියෙනවා. නිරෝධාය. එතකොට නිරෝධ වචනෙන් අදහස් කරන්නේ පින්වත්නි අපි දාගත්ත දේ නැති කරපු. මෙය මම වෙමි, මෙය මගේ කියන සංකල්ප තමයි චිත්ත නිරෝධ. නිරෝධාය පීව තියෙන කල් නිරෝධ වෙන්නේ නැහැ නේ. ඒවා නැති වුණාම තමයි නිරෝධය කියලා කියන්නේ. නිරෝධ ඒව නැති වුණා. උපසමාය සම්පූර්ණ සංසිඳීම පිණිස. නැත්තම් මේක හැමදිස්සෙම ඇවිලෙනවා. මා විශාල ගින්නක් හැටියට මේ සිතිවිලි ලෝකයේ උපාදාන සිතිවිලි ලෝකයේ ඇවිලෙනවා හැමදිස්සෙම ගින්නක් මේක. විශේෂ ඥානයක් ලබන්න බෑ. භාෂා ශාස්ත්‍ර විෂයයන් පිළිබඳ කොයි කුච්චර ඉගෙන ගත්තත් මරණයත් එක්ක ඒ ඔක්කොම අවසන්. ඒව තුල යම් කිසි නොසංසිඳන පිපාසාවක් තරංගයක් නින්දාවක් අපහාසයක් මදිකමක් අඩුකමක් පහර දීමක් කියන ධර්ම වලින් දැස් කරගත් කර්ම කුණු කුණු කර්ම ගොඩ මනසේ තියෙනවා. ප්‍රඥාව නිදහසේ තියෙන දෙයක් අවබෝධයක්. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකම් ප්‍රඥාවක් ගැන උගන්වලා තිබුණේ නැහැ. ප්‍රඥාව කියන වචනේ විග්‍රහ කරන්නවත් දන්නේ නැහැ. බුදු කෙනෙක්මයි මේ විග්‍රහය කරන්නේ වින්නා. ඒකකොට මේ එතකොට අපිට යම් අවස්ථාවකදී
යං දෝවනං ජාති ධම්මා ජාතියා පරිමුඤ්ඤಂತಿ මේ ජාතිය කියන ධර්මය හෝදනය කරන්න අර සිටිවිල්ලෙන් අපි පිරිසුදු වෙච්ච කෙනෙක්. එතකොට ජාති කියලා පෙන්වන්නේ අර පංච උපාදානස්කන්ධය හැමතිස්සෙම ඉන්ද්‍රිය ඇසුරු කරගෙන උපජය වෙන එකනේ. ඒක ගැන මම දේශනා කරලා තියෙනවා. දැන් පොඩි බවල් නෙවෙයි හැම දෙයක්ම තේරෙන්න ඕන. ඒ තරමට උගන්නලා තියෙනවා. ජරා කියන්නේ කැඩීම් දිරීම් කියන ඒ අර ඒකත් එක්කම එල්ලිලා තියෙන ඒවනේ. ඒවා අපිට අයිති ඒවා නෙවෙයි. මරණ කියන එකත් එහෙමයි. එතකොට අපි අර හඬට අර පරණ මේ මට මතකයේ හැටියට සද්ධර්ම රත්නාවලියද කොහෙද පුංචි කාලේ ගෙනගෙන සඳට වළප්නා දරුවක් කුසෙයි. ඒ දවසාවනේ හරි මිහිරි අඳ ඉල්ලලා අඬන දරුවෙක් වගේ. මේ ගැමි දරුවේ පුරාණ ඉතිහාසය එහෙමයි ඉන්න ඇති. දැන් අද ඒ දරුවයි අද ලොකු කුඩා හැම කෙනෙක්ම මුළු ජීවිතේ අඬන්නේ මොන විල්ලාද? ඒකමනේ විනාර්ථකින් ඒකමයි. ගේවල් දුරවල් ඉඳ කඩන් යානවාන මගේ කැමැත්ත මගේ අදාළ තනතුරු ඔය මුළු ජීවිතේම අපි අඬනවා. අඬට වළප්නා දරුවක් අපේ මේ හැඳීම ඇයි හඳ ලබා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි ස්කන්ධ මම කරන්න පුළුවන්ද? මට අයිති දෙයක් බවට පත් කර. ඉතින් මේ දෙකේ වෙනස මොකක්ද? ස්කන්ධ හා මුල් කරගත්තු සක්කාය දිට්ඨිය පදනම් කරගත්තු එකක් තමයි මේ ඉන්ද්‍රියෙන් අපි ඉල්ලමින් අඬා වැටෙන්නේ මුළු ජීවිත කාලේ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම හැටියට බුදුහාඳුරු පෙන්නන ඥානද වෙනසක් නෑ. එතකොට අපි තේරුම් ගන්න ඕන පින්වත්නි අපේ ජීවිතේ අපි මේවා තේරුම් ගන්න බැරි තැනක ඉන්නවනම් ඒකට හේතු ගොඩක් තියෙනවා. එක්කෝ අපේ ප්‍රඥාව දුර්වලකම, එහෙම නැත්නම් අපිට අපේ ප්‍රඥාව අවදි කරන්න මාර්ගයක් නොලැබීම. ඒ කරුණු විදිහට බලපාන්න පුළුවන්. නමුත් ඒ මොන පැත්තකින් හරක්ක ප්‍රඥාව නැතිවීම හෝ ප්‍රඥාව අවදි කරන්න කෙනෙක් නැතිවීම හෝ ඒ දෙකෙන් අවසානයේ අපිම තමයි අවිද්‍යාවේ මිරිකෙන. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ එකක්වත් සාධාරණ හේතු හැටියට මේ නිසා තමයි මම මෙහෙම වුණේ කියලා කිව්වට ඉතින් වැඩක් නෑ. ඒක වචනයක් විතරයි. ඒකේ මිරිකෙන දුක පීඩාව අපි බාර ගන්න වෙනවා. ඒ නිසා මේ ජීවිතය කියන එක නිකන් අපි ඉපදුණු ප්‍රමාණයට අනිත් අය කරන දේවල් කරමින්ම මුළු ජීවිතේම ගත වෙලා අපිට කිසිවක් අවබෝධ කරගන්න බැරි තැනකින් හඬමින් අපේ බලාපොරොත්තු ඉටු කරගන්න බැරි වුණු තැනකින් ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ ඌන බවකින් මිරිකිමි. අපි මේ පංච උපාදානස්කන්ධ හැටම උරුමකම් කියනව සසර. ඒක මහා ජගත් ලක්ෂණයක් නෙවෙයි. ජගත් ලක්ෂණය මේක අවබෝධ කර ගැනීමයි. ඒ නිසා
අපි මොනදී අපේ ජීවිතයට එකතු කරගන්නට හැදුවත් මේ ස්කන්ධ පංචකය හා බැඳිලා සක්කාය ධර්මය හා බැඳිලා කර්ම විෂය හා බැඳිලා තියෙන දෙයක් මනසේ මායාව සමග බැඳිලා තියෙන දෙයක් මිසක් ඒවා තුල තියෙන හිස් බවක් ඒකට ගැඹුරක් දෙන්න ගැඹුරු අර්ථයක් දෙන්න අපි කිසි කෙනෙකුටවත් බෑ ඒ මොකද ඒක පිහිටා සිටින්නේම අසත්‍යය තුල මිත්‍යාව තුල ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ලද දෙයින් තෘප්තමත් වෙමින් සතුටු වෙමින් ඊට වඩා උතුම් වූ මේ ප්‍රඥා විදර්ශනා ඥාණය දිනු කරන්ට කාලය යොමු කිරීමෙන් මේ ජීවිතේ සැබෑ නිදහස සැබෑ සැනසීම ළඟා කරගන්න පුළුවන් කියලා උන්වහන්සේ අර සක්විති රජකම සතර මහා නිදානේ තම දරුවන් භාර්යාවන් සියල්ල රටවැසියන් බලා සිටියේදී ඔවුන් අඬමින් සිටියේදී බලා සිටියේදී උන්වහන්සේ ප්‍රතික්ෂේප කොට අබිනිෂ්මන් වීම හොරෙන් ගියවදන්නේ හොරෙන් යන්න තක්කඩි වැඩක් කරන්න නෙවෙයි නේ හරිය පරිශන සූත්‍රය බලන්න හොරෙන්ද කියලා ගිහිල්ලා තියෙන්නේ හොරෙන් යන්න ඕන පාරවල් කඩන්න අරෝ මේව කරන්න जीवते सत्य समहार समागी स्कंदवल टीन प्रमाण तमंगे दूधरुवांगे स्वामी भार्यावांगी साइगल्लांग නිතරම කැමති ඒ ගොල්ලන්ගේ සො කැමැත්තට අනුකූලව කටයුතු කිරීම. නමුත් තමා තුළ ඇති වුණොත් යම් අවස්ථාවක ගවේෂී දැන් ගවේෂී උපාසකතුමා ගැන කියවනේ ගවේෂී කිං කුසල ගවේෂී ඒ ගවේෂී තමයි අපිව මෙහෙවන්නේ. අපි ගවේෂී उपासक तुम अपितुल गवेशी किं कुशल गवेशी मे सत्य स्वयागिन आलोकोदपादे अपेतेंट अवधवेंटो एक समहार विट तावकालिक केनेकुगे अकमेत्त रिदवीं पेलीं वागे पेंट पुलुवान नमुत अर अवबोधे सह गवेशने पिलिबांद තේරුම් කරනකොට ඒව මොනවද කියලා හිතෙනවා මේ ලෝකයේ තියෙන කලාමැදිරි තත්ත්වයකට තරම්වත් වටින්නේ නැහැ ඒ නිසා පින්වත්නි අපි එඩිටර් වෙන්න ඕන වීර්ය ගන්න ඕන හැම මොහොතකම ඊතර වීම ගැන තේරුම් ගන්න ඕන තේරුම් නොගෙන ගත වෙන කාලය වටිනා මිනිස්සෙකුට තරම් වෙන්නේ නැහැ පින්වත්නි හැම මොහොතකම අපි ජීවිත අවබෝධය සඳහා කටයුතු කරන්න ඕනේ ඒ ශක්තිය මේ ඇයට ලැබේවා කියලා ඉතින් මම ප්‍රාර්ථනා කරනවා අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමෙජ්ජතු